අපිට මේකට උවමනා වෙන්නේ කැපට හෝ කැම් වෙලා කියන රෙදි වර්ගය. ඔයාට මේ රෙදි හොයාගන්න අපහසු නම් ඔයා සාමාන්‍ය ඇඳුම් මහන රෙද්දකින් මේක කරගන්න ලේස් කොටු වගේ රෙදි වර්ගයක් ගන්න පුළුවන්. මම අද අරගෙන තියෙන්නේ කැපට කියන රෙදි වර්ගය. ඔයා මේක බිස්නස් එකක් විදිහට කරගන්නවා නම් ඔයාට මේ කැපට හෝ කැම්බ්‍රෙල්ලා කියන රෙදි වර්ගයෙන් කරගන්න එක තමයි ලාභ වෙන්නේ. මොකද මේ රෙදිවල ගණන් ගොඩක් අඩුයි. අපි බලමු රෙදි කොටස්වල මුල් ටික. දැන් මේකේ සම්පූර්ණ පළල වෙන්න ඕන මේ රෙදි කොටසේ අඟල් 44ක්. සම්පූර්ණ පළල අඟල් 44ක් වෙන්න ඕන. උස වෙන්න ඕන අඟල් 22ක්. ඒ වගේ රෙදි කොටසක් කපා ගන්න. උස අඟල් 22ක්, පළල පැත්තට අඟල් 44ක් වෙන්න ඕන. මේක මේ විදිහටම තව උමනා වෙනවා. අඟල් 10ක් වන සමපාද ත්‍රිකෝණාකාර රෙදි කොටස් දෙකක්. මේකේ පාද තුනම සමාන වෙන්න ඕන. අඟල් 10ක් වෙන්න ඕන මේ පැත්තත් මේ පැත්තත් මේ පැත්තත්. සමපාද ත්‍රිකෝණාකාර රෙදි කොටස් දෙකක් උමනා වෙනවා. මේකට අපිට අල්ලගන්න ඕන වෙනවා සිප් එකක්. ඒක අඟල් 18ක් දිග වෙන්න ඕන. තව උමනා වෙනවා පොඩි රිබන් කෑල්ලක් අඟල් 7ක් දිග. පේන්ට් කොටසක් පොඩි බෝ එකක් හදාගන්න පොඩි. ඔය ටික විතරයි උමනා වෙන්නේ. ඔයාට මේකට සිප් එකක් අල්ලගන්න අමාරුයි නම් සිප් එක වෙනුවට අපිට යොදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙල්කෝ ටේප් කියන මොනවට වෙල්කෝ ගන්න පුළුවන් මේ වගේ කොටසක් සිප් එක වෙනුවට දාගන්න පුළුවන්. ඒක කැමැත්ත අනුව කරගන්න. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මම ඉස්සෙල්ලාම කරන්න ඕන මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටස. අපි මේක ඩබල් දාගන්න ඕන නිසා තමයි කොටස් දෙකක් ගත්තේ. මේක කරගන්න ඕන මේකේ පැති දෙකක් මහ ගන්න ඕන කණපිට පැත්තේ. එතනනම් මේ විදිහට ওই විදිහට පැති දෙකක් මහ ගන්න එක පැත්තක් තියෙනවා. කණපිට පැත්තෙන් තමයි එක මහ ගන්න ඕන. අඟල් භාගයට මෙහුම් වාසියකට මේ විදිහට මහ ගන්න. ඒකලා ඔයා හොඳ පිටට මේක හරව ගන්න ඕන. අපි හිතමු මේක දැන් මම දෙපැත්තක් මහගන්න එක පැත්තක් තියාගෙන ඔය විදිහට මහගෙන මේක තමයි ඔයා ඉස්සෙල්ලාම කරගන්න ඕන. ත්‍රිකෝණාකාර කොටස ඔයා හදාගෙන ඉන්න ඕන. ඒක කණපිට පැත්තින් මහලා පැති දෙක කණිත් පැත්තට වඳ පැත්තට හරවගන්න. ඒක හදාගෙන පැත්තකින් තියාගන්න. බස් ඔයා ගන්න මේ ලොකු රෙදි කොටස. ඒකේ කණපිට පැත්ත හරවගෙන මේ විදිහට කණපිට පැත්ත හරවගෙන මේක ඔයා යටින් නම් උඩට යටින් නම් උඩට අඟල් 4ක් මාක් කරන්න. මේ යට යට පැත්තේ නම් මේ විවර දෙක එක තැනට තියාගන්න එකට එක එකමත. මේ විදිහට එකමත එක තියාගෙන යට වාටියේ සිට ඉහළට මේ පැත්තේ අඟල් 4ක් ලකුණු කරන්න. මේ විදිහට. එනම් අඟලක් පරතරයේ තියාගන්න. නැති ලොකු රෙදි කොටසේ විවර දෙක එකමත එක තියාගන්න. මේ විදිහට අඟලක් මේ විදිහට මාක් කරගෙන
යට වාටී සිටි ඉහළට අඟල් හතරක් මේ විදිහට ලකුණු කළා. ඔයා මේ ටික මහ ගන්නවා. මෙන්න මේ ටික මහ ගන්නවා. මේ විදිහට කෙලින් අඟල් හතරක් උඩට මහ ගන්නවන පළල අඟලක් තියාගන්නවා. මේකට අපි මේ සිප් එක දාගන්න තමයි හදන්නේ. අපි හිතමු දැන් මේකත් මේ විදිහට මහගත්තා කියලා. අඟලක් තියාගෙන තමයි කියන්නේ මේ වාටී සිට අඟලක් මේ පැත්තට තියාගෙන ඉහළට අඟල් හතරක් මුට්ටු කරගන්න මේ විදිහට. ඔය දැන් මේක මහව කියලා. දැන් අපි මේක මේ විදිහට හරවමු. දැන් අපි මෙතනට තමයි මේ සිප් එක අල්ල ගන්න හදන්නේ. මේ විදිහට. මේ විදිහට මෙතන තමයි එතකොට එන්නේ. ඒකයි මම ඔයාලට මේ දෙපැත්ත අගලක් තියාගන්න කිව්වේ මෙන්න මේ සිප් වාසිය සඳහා. ඊළඟට මේ යට අඩිය. යට අඩිය. දැන් මේකේ සෙන්ටර් මාර්ක් එක දාගන්න. දැන් මෙතන තමයි මේකේ වැඩ වෙන්නේ. මේ දෙක මෙහෙම තියාගෙන එයා මෙතන සෙන්ටර් මාර්ක් එකක් දාගන්න දෙපැත්තට. ඒ කොටස් දෙකේම දෙපැත්තට සෙන්ටර් මාර්ක් එකක් දාගන්න. මේ විදිහට දාගෙන එයා මේ යට වාටිය. මෙන්න මේ යට වාටිය අඟල් භාගයකට මේ දිගට මහ ගන්න ඕනේ. මේක තමයි යට අඩිය හදාගන්න තමයි මේ අපි හදන්නේ. අපි මේක අඟල් භාගයකට මෙහොම වාසි කියලා යට අඩිය මේ විදිහට මහ ගන්නවා. දැන් දිගටම අපි මහ ගන්නවා. යට වාටි දිගටම මේ විදිහට මහ ගන්නවා. මේ තමයි යට වාටිය අපි අඟල් භාගික මෙහුවා සිටින යට මුට්ටු කරලා. දැන් අපි මේකේ අඩි හදාගන්නයි මේ හදන්නේ. බලන්න මේක අඩි හදාගන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කිව්වේ මේ දෙපැත්තට සෙන්ටර් මාර්ක් ඔයා දාගන්න. මෙන්න මේ විදිහට. ඔය විදිහට දාගෙන දැන් ඔයා මෙන්න මෙහෙමයි අඩි හදාගන්නවා. මෙන්න මේ කෙළවර මේ විදිහට අල්ලන්න. මේ විදිහට අල්ලලා මෙන්න මේ විදිහට මේ මුල්ලේ සිට අඟල් හතරක් උඩට ලකුණු කරගන්න. මේ මුල්ලේ සිට අඟල් හතරක් උඩට ලකුණු කරලා මේක මේ විදිහට ත්‍රිකෝණයක් ආකාරයට මේක මාර්ක් කරලා මේක මහගන්න. කෙලින්ම මේ අතට මහ ගන්න තමයි තියෙන්නේ දෙපැත්තෙන්. අපි මේකට වෙන මඩියක් දාන්න නැතුව මේ මේ බෑග් එකට මේකින්ම අඩියක් කරගන්න විදිය තමයි මේ ඉගෙන ගන්න. ඔය විදිහට දෙපැත්ත කඩිය මහ ගන්න. අනිත් පැත්තේ අඩිය අපි ඒ විදිහටම කරගන්නවා. ඒකත් මේ විදිහට නමාගෙන අඟල් හතරක් මාර්ක් කරන්න. මේ පැතින අඟල් හතරයි මේ පැතින අඟල් හතරක් මාර්ක් කරලා මේ විදිහට කෙලින්ම මහගන්න. මම හිතන්නේ මේ විදිහට අඩි දෙකම මහගෙන දැන් මේක අපි හොඳ පිටට හරව ගන්න ඕන. මේකට මේ රෙදිම අවශ්‍ය නැහැ. මේක කරගන්නාට ගෙදර තියෙන රෙදි වර්ගයකින් මේක කරගන්න පුළුවන්. ගන්න විදිහ බලන්න. මේ විදිහට අඟල වැඩිපුර තියාගත්තා වර දෙපැත්තට නමා ගන්න. මේ විදිහට දෙපැත්තෙම අඟල නමලා මේ විදිහට සිප් එක අරගෙන
ඒ අඟල යටට නමාගෙන මේ විදිහට සිප් එකේ කොනක් මේ පැත්තට තියලා දිගටම මහන්න අනිත් පැත්ත මේ පැත්තට තියලා ඒකේ දිගටම මහගෙන යන්න. මේ වැඩිපුර තියාගත්ත අඟල විතරයි නමන්නේ. ඒක මේ විදිහට තියලා නමලා මහ ගන්න දිගටම. මේ විදිහට අපි අර යටි මුහුට්ටු කර තැනට නැතනම් මහ ගන්න ඕන මේ විදිහට සිප් එක. ඔය විදිහට මහ ගන්න ඕන. දැන් මේකට වඩ සිප් එකක් අල්ල ගන්න තීරෙන්නේ නැත්නම් ඔයා මේකට මේ විදිහට වෙල්කෝ ටේප් කෑල්ලක් අල්ල ගන්න. ඒක ඔයා කැමති විදිහට කරන්න. දැන් ඔයා හිතන මේ සිප් එක අල්ලගත්තා කියලා ඔයා ඔය විදිහට නේ දැන් තියන්නේ. දැන් ඔයා මේක කරන්න ඕන මේ තමයි ඉහළ වාක්‍ය දැන් අපි හදාගන්න හදන්නේ මේකේ. එතකොට ඔයා කරන්න ඕන දැන් මේ තමයි හරි මැද. එතකොට මේ රෙදි කොටසේ දෙපැත්තට ඉහළටත් ඔයා සෙන්ටර් මාක් මේ විදිහට දාගන්න දෙපැත්තට. ওই විදිහට දාගෙන දැන් අපි හදාගත්ත ත්‍රිකෝණාකාර කොටස මේ විදිහට ගන්න. මේ විදිහට අරගෙන මේකෙත් මේ අත වාටියේ කියන්නේ විවරය තියාගත්ත කොටසේ මැද මාක් කරගන්න. මේකේ මැදට මේකේ මැද මේ විදිහට තියාගන්න. මේ විදිහට තියලා මේ ත්‍රිකෝණයේ අග ලකුණු කරගෙන මේකත් ලකුණු කරගන්න. මේ රෙදි කොටසේ මේ මාක් එක මේ විදිහට දෙපැත්තටම දාගන්න. දැන් මේක පැත්තකින් තියාගෙන මේ රෙදි කොටස් ටික අපි මෙතන ඒට් එකක් තියාගන්න තමයි හදන්නේ. මෙන්න මේක මෙතනින් අත තියලා ඔය විදිහට හදාගන්න ප්ලේට් එකක් විදියට. මේ පැත්තක් බලන්න. ඒ කොටස ඇතුළට මෙහෙම නමාගන්න. මෂින් එකේ මේ විදිහට ඉහළ වාටිය දැන් මේක මේ විදිහට තියලා මහ ගන්න. උහුම මහගෙන මේ ත්‍රිකෝණාකාර කොටස ගන්න. මේක අරන් මේක මේක ඇතුලෙන් දාලා මෙන්න මේ විදිහට ඔය විදිහට දාලා මෙතනින් අගල් භාගයක් නමලා මේක මෙහෙම තියලා උඩින් මහ ගන්න. ඔයා රෙදි මහන මැෂින් එකේ මේක මහගන්න පුළුවන්. ඉදි කටු මාරු කරන්න මොකුත් කරන්න ඕන නැහැ. මේ රෙදි වර්ගය ඕම මැෂින් එකක මැහෙනවා. ඒ විදිහට අඟල් භාගයක් තියලා ඉදිරි සහ පිටුපස දෙකම එක ගානට කරගන්න. මේක අඟල් භාගයට නමාගෙන පිටිපැත්ත එක්කම මේ විදිහට මහගන්න දෙපාරක්. ඔච්චරයි කරන්න තියෙන්නේ. මේ ඊට පස්සේ බලන්න මේක අපි බිත්තියට එල්ලන්න අඟල් 7ක මම කෝ රිබන් කොටසක් කපා ගන්න කියලා. ඒක ඔයා මේ විදිහට තියලා මේක මේ ත්‍රිකෝණ පිටිපැත්තේ මේ විදිහට හිටින්න මෙතනින් දෙපාරක් තුනපාරක් ටැග් කරගන්න. මේ විදිහට ටැග් කරගන්න. මේක තව අලංකාරය වැඩි කරගන්න මම පොඩි දෙයක් මේකට එකතු කරනවා. මේ විදිහට රිබන් රේන්ද කොටසක් අරගෙන මම මේක වටේට මේක රැලි කරගෙන මේ අග මෙහෙම මහගෙන මේක මේ විදිහට ඔය විදිහට රැලි කරලා රැලි කරන මේ විදිහට මේ වටේම අල්ලගන්නවා. ඔය විදිහට අල්ලගන්න තියෙනවා. ඔය විදිහට රැලි කරලා අල්ලගන්න. පස්සුවටම මම ළඟ පොඩි බෝ එකක් හදාගෙන ඒක මේ විදිහට මැදින් තියලා අල්ලගෙන මේක අලංකාරය වැඩි කරගන්න. මෙච්චරයි මේක කරන්න තියෙන්නේ. ඉතින් මේක ඔයාලට පුළුවන් මේ ටැපට හෝ කැම්මෙලා කියන රෙදි වර්ගය අරගෙන මේක කරගන්න පුළුවන් ලොකු ලාභයක් ගන්න පුළුවන්. මොකද මේවල මිනගලන් බොහොම අඩුයි. එහෙම නැත්නම් ඔයාලට ගෙදර බබාගේ නැති හෝ ඇඳුම් මොනවා හරි දෙයක් දාලා මේක ලස්සනට
කාමරේ ඉන්න ගන්න පුළුවන්. ඉතින් එහෙම කරගන්නවා නම් ඔයාලට මේ රෙදි හොයාගන්න අමාරු නම් මේ වෙලාවේ මේ ඇඳුම් මහන රෙදි වර්ගයකින් මේක කරගන්න පුළුවන්. මේ විදිහට කරගන්න. දැන් මම ඔයාලට තව එකක් පෙන්වන්නම් මම කරගත්තු. මේක බලන්න. මම මේක කරගෙන තින්නේ මෙතින් මේ විදිහට පිටින් ගන්න හදාගෙන තියෙනවා. මම මේකට අරගෙන තින්නේ සිප් එකනේ මේ විදිහට වෙල් පොටේ කියන ඒකෙන් තමයි මම මේක රඳවලා තියෙන්නේ. මේක මම කරගෙන තින්නේ බලන්න ඔයා මේක මම ලස්සන වැඩි කරගන්න ඕන නිසා මෙන්න මේ ෆෙල්ට් කියන රෙදි වර්ගය අරගෙන මේකෙන් රූපයක් කපලා අර දැන් මම ඔයාලට කියලා දුන ත්‍රිකෝණාකාර කොටසට තමයි මේ අල්ලලා තින්නේ. තේන්ද බෝ එකක් නැතිව මේ ෆෙල්ට් කියන රෙදි වර්ගයෙන් රූපයක් කපලා ඒක කාඩ්බෝඩ් එකක අල්ලන්න ඕන. මොකද රෙදි කොටස නැත්තම් කඩා හැලෙනවා. ඒක ශක්තිමත් නැති නිසා ඒක ඔයා කාඩ්බෝඩ් එකට මේ විදිහට අල්ල ගන්න ඕන. මේ රෙදි කොටස ඒක අල්ලන්නේ ගම් එක B6000 කියන ගම්මක වට ගන්න පුළුවන් රෙදි අලවන. එහෙම නැත්නම් ග්ලූ ගන් එකකින් අලව ගන්නත් පුළුවන්. ඒ විදිහට ඔයාට මේක කාඩ්බෝඩ් එකේ අරලා මෙතනට තියලා මේ රෙදි ත්‍රිකෝණාකාර කොටසට දාලා අල්ලලා තමයි මේ තියෙන්නේ. මේ බලන්න ඔය විදිහට තමයි ඒක කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේක විවිධ ඩිසයින් වලට කරගන්න පුළුවන්. මට සිප් එකක් අර විදිහට මේකට දාගන්න අමාරු නම් අර අඟල එක පැත්තක් යටට තියලා අනිත් පැත්ත උඩට හිටින්න. මේ විදිහට නම් මේ වෙල් පොටේ කෑල්ල අල්ල ගන්න තමයි මෙහෙම තියෙන්නේ. ඔය විදිහට. ඉතින් ඔයාට කැමති ක්‍රමයකට මේක කරගන්න පුළුවන්. මොන හරි ගැටලුවක් මේක කරගෙන යනකොට ඔයාලට ආවොත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.